රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් දේශපාලන පක්ෂ වෘත්තීය සමිති මෙන්ම ජනතාව අතර නොසන්සුන්තාවක් හටගෙන ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීම සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බව පෙනෙන්නට ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ. 2005 වසරේ නොවැම්බර් සිට 2015 වසරේ ජනවාරි දක්වා වසර 9කට වැඩි කාලයක් රට පාලනය කළ කාලේ රජයේ සතු කිසිදු දේපලක් හෝ ව්‍යාපාරයක් විකුණුවේ නැති බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. උපුටා ගැනීම. වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුහුර කාලේ ඉතිරි කොටස තුළ රටපාලනය කිරීම සඳහා පිහිටුවාගත් අන්තර්කාලීන වැඩපිළිවෙලකි. මෙවන් අවස්ථාවක රාජ්‍ය දේපල කඩිමුඩියේ විකුණා දැමීමෙන් රටට වැඩදායක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි බව පුද්ගලීකරණයට පක්ෂපාත පාර්ශ්වවලට පවා අවබෝධ විය යුතුය. එපමණක්ද නොව බීලග ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කීපයක් පමණි. එබැවින් රජයේ දේපල විකිණීමට එරෙහිව රටපුරා ඇති වී තිබෙන නොසන්සුන්තාවයට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජයේ සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටවිය යුතු බවයි. එවිට ඊළඟ ජනාධිපතිවරණයේ ජයගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජන වරම අනුව රජයේ සතු දේපල හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක. උපුටා ගැනීම අවසන්.